ඉදිරියේදී අපි දකින්න කොහොමද උද්දමණය මොකක් ආකාරයට පාලනය කරන්න පුළුවන් වෙන්නේ, රටේ ආර්ථික මොන ආකාරයට වර්ධනය වෙන්නේ, රටේ ඉල්ලීම ඇග්‍රිගේට් ඩිමාන්ඩ් ඉල්ලීම කියන්නේ කොහොමද තියෙන්නේ කියන ගන්න තමයි පොලියනුපාතය මොකක්ද කියලා තීරණය වෙන්නේ. ඒකට ජාතන මුල් අර මුදලේ ලැබෙනව නැද්ද කියන එක කාරණයක් නෙමෙයි, ආර්ථික වශයෙන් ඉදිරියේදී උද්දමනය කොහොමද හැසිරෙන්නේ කියන අපේ විශ්ලේෂණය තමයි අපේ තියෙන එක. ඒතකොට ඉදිරියේදී අපි දකිනවා නම් අපි හිතන්නේ උද්දමනයේ 5% මට්ටමට අඩුවෙන් දියාගන්න පුළුවන් කියලා ඉදිරි වසරකමාර තුලත්. ඒ අනුව මේ තියෙන පොලියනුපාතය දැනට තියෙන එක ගැලපෙනවා කියලා අපි හිතන්නේ. ඉදිරියේදී තවදුරටත් ඒක ස්ථාරම තියෙනවා නම් පොලියනුපාතය තවදුරටත් අඩු කරන්න පුළුවන්, වැඩි වෙනවා නම් වැඩි වෙන වැඩි කරනවා සිද්ධ වෙනවා. නමුත් ඒක දැනට අපි දකින්නේ නැහැ පොලියනුපාතය වැඩි කරන්න අවශ්‍යයි කියලා ඉදිරියේදී මම දකින ඉදිරි ස්ථාරව තියෙන පුළුවන්. විනියනුපාතය කියන එක ඇත්ත වශයෙන්ම මම හැමදාම කියලා තියෙන විනියනුපාතය කියන එක තීරණය වෙන්නේ වෙළඳ පොලේ එදිනදා පවතින ඉල්ලුම සහ සැපයීම එක කාරණයක්. දෙවෙනි කාරණය රටේ සමස්ත වශයෙන් එන ලැබෙන්න ලැබිය යුතු විදේශ විනිමය ආදායම් සහ වියදම් අනුව කොච්චර අර විදේශ ගිණුමේ ජංගම ගිණුමේ තියෙන සර්ප්ලස් එක හරි ඩෙපොසිට් එක හරි හිගයෝ සර්ප්ලස් එක අනුව බලපාන දෙවෙනි කාරණය අපි බැලුවා ගියාරුද්දේ බැලුවා මේකේ කරන්ට් අකවුන්ට් එකේ සර්ප්ලස් එකක් තියෙන කොට කාලයකට පස්සේ 2023 වසරේ මේ වසරේ තව බලාපොරොත්තු වෙන යම් කිසි ආකාරයක සර්ප්ලස් එකක් තියෙයි කියලා. ඒ නිසා මොකද හේතුව සංචාරක ව්‍යාපාරය ඊට අමතරව විදේශ ප්‍රේෂණ ඒත් එක්කම අපනයනත් අපි බලාපොරොත්තුට වඩා යම් කිසි ආකාරයක හොඳින් ක්‍රියාත්මක වෙනවා අපේ වෙනවා. ඒ අනුව මම හිතන්නේ අපේ ඉදිරියේදී ලැබිය යුතු විදේශ ආදායම සහ වියදම ගැලපුවාම විනිමයනුපාතය මම දකින්නේ විශාල වශයෙන් උච්චාවචනය වෙන්නේ කියලා. උච්චාවචනය වුණත් අපි ප්‍රතිපත්ති වශයෙන් කරන්නේ වෙළඳ පොළට තීරණය වෙන ඉඩ දීලා යම් කිසි ආකාරයක ඉතාම මේ අධික අර මේ වොලටිලිටි එක වැඩි නම් අපි මැදිහත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඉස්සර කිව්වා වගේ බිලියන 5.4ක සංචිත තියෙනවා. අවශ්‍ය වුණොත් ඒ සංචිත වලින් යම් කිසි ක්‍රොසක් පාවිච්චි කරලා සහාය කරන්න පුළුවන්. නමුත් අපි ඒක තීරණය කරන ඉඩ දීලා තියෙන වෙළඳ පොළට. ඒ වෙළඳ පොළේ තියෙන අවශ්‍යතාවය අනුව විදේශ විනිමය අනුපාතය තීරණය වෙයි. අම දකින්නේ නැහැ එම ලොකු යම්කිසි උච්චාවචනයක් වෙයි කියලා පේන්නේ නැහැ අපි දැනට තියෙන දත්ත අනුව.